සම්බුදුසරණයි පින්වත් ඔබ හැමතිනාටමෑ. සදහම් මකරන්දී ස්ුවදින් පින්සිත් දිවා සලහන බෞද්ධ්‍යහාරෝ පවාහිනිය. සෑමතිනකම සවස්්‍ය හතරට සජීවීව පින්වත් ඔබෝවිත සඳිවතදය කරන සජීවී සූත්‍රදේශ්නාව, අදත් සුපුෘතු පරිතෙන් සුපුරුතුවේලාවට මෙලසිනාරම කරනටයි මේ සූදානම. පින්වත් අද මෙයොතුම් වූ දේශනාපෙනුවෙන් සිදුකලා වූ ආරාතනය පිළිගෙන ඔබාපකිරෙහි මහත්තූ අනුකම්පාවෙන්. මෙ මැදිරි පලිශ්‍රේවෙත වැඩමුකොට වැඩහිදින පින්වත් ස්වාමින් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ද ශ්‍රේ දීපාලෝක විහාරාදීපති දෙකටන රජහන ගොනසිරි සදහාම් නිිකේතනයේ ප්‍රධාන අනුශාසක ජාතික අධ්‍යාපනායතනයේ කතිකචාරය අධ්‍යහාපනපති, පූජනීය අවසරයි නෙලුවාකන්දී ජානානාන්ද පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි පාළමකොට දොහොත් බතුනක් බැඳ සාතුනාද නන්වමෙන් පිළිකැනිමු. අවසරයි ස්වාමින් වහාස. සාතුූසාතුසාතුූ. පෙන්වත්නී අද බ්‍යවතුම්මූදේශනාව සජීවීව මුුණු ලෝකයක් වෙත මෙලෙසින් ගෙන එන්නට සේ දායකත්වේල බාදීටයුතු කරනවා ග පපිටියේ පදිංචි ශ්‍රීන ත්්‍රනාන් දුත් සහ වැල්ලවත්තේ පදිංචි තිලක් ප්‍රනාාන්දු යන පින්මත් පිරිස එවගේම ලේලේවරුන් දෙදෙන සහ මොනපුරන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසයි මෙයවුතුම් මෝදේශනාවෙත සිය දහයකත් වෙ ලබාදයේ කටියතු කරන්නේ. එවන මේ පිරිසට ම ආරාතනා කරනවා පළමුකොට භාකයවත්තුූ අරහත්තුූ සම්වා සම්බුදුරජාණ වාන්සේ උදෙසා බල්පූජාවන සිදුකට නවසන චාරිතරාණු කෝලව දැත්වටේ පිළිගන්ව පිළිගන්වමින් පින්වත්ස්වාමිත් වහන්සේට දේශනාවට ආරාතනා කරන්නට කලාශල්පීන් ශප්ත පූජාවන් පවත්වන මෙමහොතේ. සා ස්තුපින්මතුනි අදහම් බවතුම් ෝ දේශනාව පින්වත්ස්වාමින් වහන්සේ පෝත්මාන්නේ අංගුත්තර නිකායි සඳහන් වන සික්කාපද සෝත්‍රය ඇතුුර කරමින්. එහමනම් අපි හැමඳනාම සදහ සිතිින් තැන්පත්ව සඳහම් මසන්නට සූදානම්බමින් පළුමුකොට උතුම්බෝ තිසරණ සහිත පන්සිල් සමාතන් දෙමු එවුදෙස්සා සාතුනාද නන්වා ෙවරක් නමස්කාරපාටිය සජ්ජායනා කරමු. අවසර අපේ හාමුදරුවනි සාතු සාදුසාතු. නමෝතසේ භගවතු අරහතු සම්මා සම්පුද්ධස්සේ නමෝතස්සේ භගවතු, අරහතු සම්මා සම්පුදධසේ නමුෝතසේ භගවතු අරහතු සම්මා サンポタ சர gaచ බhang சரణ gaచ ම சரang gaచ ම சரణ gaచ සhang சரang gaచ ස சரang gaచ තිpitබදhang சர gaca ති බදhang சరణ gaச்ச Duti ampit dhaang sarenang gaca hapi dong sarang gaca Duti ammpi sanghang sarrenang gaca చමීදපි සංහంసරణంangaచ අති අපි බුද්ධంసరනangaచ මී අතිපි බුද්ධං සරణంangaచ පති අම්පිධම්මංసరනangaచ හමී තති අපම්පි දමංසරණංගචචා තති අම්පි සංඝං සරනංගච්ඡමින් තදීම්පි සංහංසරණංගචචා පානතිපාතා වේරමණී සික් හා පදන් සමාධියමින් ඕනාතිපාතා වේරමනී සික්කාපදන් සමාති අධන්නධනා වේරමනී හා පදන් සමාධියම අදින්නාධහනාා වේරමණී සික්කාපදන් සමාතියයාමින් ආමේ සු මිච්චහාචාරා වේරමණී සික්. හා පදන් සමාදිය කංහි සුමිච්චාචාරා වේරමණී සික්කාපදන් සමාතිී උුසාවාදා වේරමනී හාපදන් සමාදිය උසාවාතා වේරමණී සික්කාපදන් සමා සුරාමේරය මජ්‍ය පමාදට හනා වේරමණ සි හා පදන් සමාධයාමී සුරාමීරේ මොච්චපමා දට්ටානා වේරමනි සිකාපදන් සමාතියාමී සමන්තා චක්වාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්හම්මන් මුණ රාජස්ස සුනන්තු සග්ගමොක්හෙදන් ධම්ම සවනකාලු අං බදත ධම්্ම සවනකාලු අං බදත ධම්ම සවනකාලු අං බදත නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස චත්තාාරූමි භික්හවේ පුද්ගලා සන්තු සංවිජ්්‍යමානාලුකස්මින් කතමි චත්තාරු අත් හිතාය පටි පන්නෝ නෝ පරහිතාය පරහිතාය පටි පන්නෝ නෝ අත්තහිතාය නේව අත්තහිතායච පටි පන්නෝ නෝ පරහිතාය අත්තහිතායච පටි පන්නෝ පරහිතාය චාතිී සදහැවතුනී ඇත්තු අහල ඇති එජී වේල්ස් කියන නමන් මේ ලෝක ජීවත්වුණු ඉතිහා සත්ඥයින් අතර සුප්‍රකට ඉතිහාසතඥයක් තමයි එජ වල්ස් කියලා කියන්නේ ඔහු බෞද්ධයෙක් නෙමෙයි ඔහු ඉතිහාසේ සාරංසය කියලා කෘතියක් නියල තියෙනවා ගොඩාත් ඉතිහාසගත කරුණු සාරාංස කරලා කෙටිකරලා එ පොතේ සඳහන් කරනවා මේ ලෝකයේ ශ්‍රේෂ්්‍රම පුද්ගලයන් අතර ඉහළම ශ්‍රේෂ්ඨම මනුෂ්‍ය අතමයි බුදුරජාණන් වහන්සේ කියලා බෞද්ධයෙක් නොවන කීර්තිමත් යිතිහාස්ඥයක් වුණු ඉතිහාසඥය වේල්ස් එහෙමයි ප්‍රකාශ කරල තියෙන්නේ. ඇයි ඔහු හෙම ප්‍රකාශ කළේ පින්වතුන අපි ජීවත්වන පරිසරය ඉන්න උදවියත්. ඒ වගේම ජීවත් උනු උදවියත් මනුෂ්‍යන් හැටියට වර්ගීකරණය කරනවා ශ්‍රේෂ්ඨ උදවිය ශ්‍රේෂ්ට නොවන උදවිය නරක උදවිය හොඳ මිනිස්සු හොද්දටම හොඳ මිනිස්සු ඔය විදිහට. එහෙම බැලුහාම ශ්‍රේෂ්ඨතම කියන අය ගොඩක් ඉන්ඩ බෑනේ එක්කෙනයි ඉඩ පුළුවන්නේ. සම්මා සම්බුද්ධ වගේ ශ්‍රේෂ්ඨතමනං එක්කෙනයි. එතැනින් පහලතමයි අනිත් සියලු දෙනා. මිනිස්සු මෙහෙම වර්ගී කරණයට ලක් කරන්නේ කුමක් පදනම් කරගෙනද. පලවිනි කාරණය. ඊළඟට එහෙම ශ්‍රේෂට ඇයි කියලා අපි පිළිගත්ත පිළිගන්න සම්මත කරගත්ත උදවිය ජීවත්තල ඉන්න කාලෙදී සලකනවා ගරු කරනවා, වදිනවා පුදනවා උදව් කරනවා වගේම, ඔවුන් මියදුනාට පස්සෙත් අමතක කරන්නේ නෑ විවිධාකාරයේ පුදසත්කාර, ගරු සැලකිලි සිද්ධ කරනවා. අඩුමතර්මේ පින්තූරයක් වත්්‍යයාගෙන ඒ පින්තූරයට ගරු සම්මාන දක්වනවාන්. ඔය ඇත්තු මේ සටහං කරල තියෙන ආදමී ධර්මදේශනාවේ නාමාවලිය තුළ පින් අනුමෝදං කරන ඇ. සාතර පානදුරේ යාරිය දම්ම ස්වාමින් වහන්සේ මඩියේ මහනායක ස්වාමින් වහන්සේ ඒවගේම ගංගොඩ විල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු සුවිශේෂ නංකීපයකුත් ඇතුළත් කරලා තියෙනවා හරිනං ඇයි අප එහෙම සී කරන්නේ පින් අනුමෝදන් කළ යුත්තේ අනුස්මරණය ක යුත් ධර්ම දේශනාවේ දායකත්වය දරන මේ ප්‍රනාාන්දු පවුලෙ කෙනෙක් නෙමේනි. ඒ අවුරුවත් එහෙම සම්බන්ධත හතියනය නෝනත් අපි එහෙම සිහිපත් කරනවා. ඒ සිහිපත් කරන්නේ ඒ ඇත්තු අපිට වටින නිසා. ශ්‍රේෂ්ඨ නිසයි. අද සූත්‍ර දේශනාවට මාතෘකා කරගත්ත පාටය, ඉදිරිපත් කළේ අංගුත්තර නිකාය අපේ බණපොතේ සික්හා පද කියන සූතරයෙන්. බුදුරජාණන් නොහන්සේ මේ සූත්‍රයෙන් අපිට උගන්නනවා බෞද්ධයා රූපවාහිනය ඔස්සේ මේ සූත්‍රදේශනාව නරඹන අහන්න ලෝකවාස සියලු දෙනාට. බෞද්ධයන්ට නෙමෙයි. සියලුම මනුෂ්‍යන්ට බුදුහාමුදුරුවන් වහන්සේ උගන්නනවා. ඔබ ජීවත්වවෙන්නේ ටික කාලයයි සදාකාලිකුහ ජීවත්වෙන කෙනෙක් ඇත්තිනෑ ලෝගේ උපන්නොත් මැරෙන්ඩෝ නෑ ඒක අපි දැනගණ්ඩත් ඕනෑ ඒ ජීවත්වන සුළු කාලසීමාව තුළ ඔබ ශ්‍රේෂ්ඨ නොවන ප්‍රයෝජනයක් නැති මතකේ තියාගන්නෙත් නැති සමහර අය මැරණකම්බලාගෙන ඉන්නවානේ ජීවත් වෙන අය මැරි ලවත් යන්න නේ කියලා කියනවා. එහෙම නොවී ඉන්ඩ උත්සාහ කරන්ඩයේ කියලා. ඊළඟට අනෙකුත්තුදවය අතර සමකෙනෙක් වෙනටත් වඩා එක ශ්‍රේෂ්ටයි කියල කල්පනා කළොත්තේම එක ගමක දැ ඔය තොජීවත්වන කරගම් පිටියේ අපි කියම පවුල් පන්සීයක් තියෙනවා කියලා ඉති පන්සීයක් තිය පවුල් අතරින් හාරසීයකවත් ඉන්න අය ශ්‍රේෂ්්‍යයවනං විශේසයක් නෑනේ හාරසීයක්ම ශ්‍රේෂ්ටයින ඒ හාර්සීයගෙනුත් අති ශ්‍රේෂ්ඨ පුද්දලයෙක් වඩ පුළුවන්නම් ඒක සුවිසේසයි. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා මේ අති ශ්‍රේෂ්්ට අති උත්තම අති පූජනීය තත්ත්වයට යඩ පුළුවන්න්නේ මනුෂ්‍යයකුට පමණයි. ඒ මලාට පස්සෙත් නෙමෙයි කාල. අන්න ඒ ආරණය උන්නහන්සි කොහොමද අපි ආයුත්තේ මොකදද කළයුත්තේ කොහොමද ශවේෂ්ඨත්වයට පත්වෙන්නේ කියන කාරණය තමයි මේ සික්හපද සූත්‍රයෙන් අපට පැහැදිලි කරලා දෙන්නේ. අපි කැමති හැමෝමහෙම වඩ නමුත් වෙන්නෙ නෑ. ඒ වෙන්නෙ නැත්තේ, ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සඳහා වුවමනා කරන සුදුසුකංටික මොනවාද කියන එක පිළි බඳව අපට තියනෙ වැරදි අවබෝධයක් නිසා. සමහරු විතනවානේ සල්ලිමිලමුදල් හොදට තියෙනවානම් ශ්‍රේෂ්ඨ පුද්ගලයක් කියලා. අනිත් අය ගරු කරනවා සලකනවා වඳිනවා පුදනවා එහෙම වෙනවා එහෙම වෙන්නේ. නැති බැරිකං තියෙන උදවයේ පමණයි කරන්නේ එක ධනවතුන් ඉදිරියේ දෙකට තුනට නැමෙන්නේ ගරු කරන්නේ සමහර වෙලාවට වයස ගැනවත් අකන්න ඇතු වන්දින දෙකට නැමිලා මොනොහරි දුන්නම ඔය දිලිඳු මනුස්්‍යයකුට එහෙම කරන්නේ නැති බැරිකම නිසායි. එක ගත්තට පස්සේ ගරුතුව නෑනේ නිින් පස සමාර්යාාවට ගිල්ල ැන මගතිම වැදදි අරක ගන්නකං විතරයි රැත්න ඕකුට වදින්ට තරන් වටිනෙවු නෙමී කියලමනි කියන්නේ බලය තියන ගැන ඉතල බල වූ බලවතුන්ඩා අපි ගරු කරන්නේ බලය නිසයි බලය හැමදාම තියන්නේෙ නෑ හැබැයි බලය ඉවත් වනහම ඒ ගරු සැල කෙල සම්මාන මොකුත් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සික්්හපද සූත්‍රයෙන් අපට ඔබට ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයක් වෙන්ඩ ඒක නිකම්මනෙවෙයි උන්වහන්සේ දේශනා කරන්නේ අංගුත්තර නිකායි බණපොතයම තියෙනව පිංලතුනි නගර කියල සූත්‍රයක් ඒ සූත්‍රයේ දී තතාගතයන් වහන්සේ අනාාවරණය කරනවා මහනෙනී බෝධිසත්ව අවධයේදීමයි මට පැහැදිලි වනේ මේ ලෝකයේ මිනිස්සු දුක්විදිින බව ලෝකයේ මිනිස්සු දුක්විදිනවා උපන්නට පස්සේ වයිසට යන එක දුකක් කවුරුුවත් හැමතින න වයිසට යනුවට ඒ වුණ ඉතින් වයිසට යනුවඒ දුකක් ලෙඩ හැදෙන එක දුකක් ්‍රියන්ගෙන් වංවෙන්ට ලැබීම දුකක්. අප්‍රියන් එකතුවෙෙන්ට ලැබුණාම එතන දුකක්. බලාපොරොත්තු ඉටුකරගන්ඩ නොහැකි වුණාම නොලැබුණාම එතන දුකක් වේදනාවක්. මරණයට පත්වනේක දුකක්. ඔය විදිහට විවිධාකාරයෙන් මේ මනුෂ්‍යයෝ දුක් විදිටවා. ඔවුන් දුකෙන් නිදහස්වීමේ ක්‍රම හොයනවා හොයලත් තියෙනවා නමුත්ඒ එකකින් වත් දුකෙන් නිදහස් වෙන්ඩ බැරි වුණා. ඒනිසා මම බෝධිසත්ව අවධයේදීම තීරණය කළා මිනිස්සු දුකෙන් නිදහස් කරවන ක්‍රමයක් හොයල්ලෝර කියලා. ඒක හොයාගෙන තමයි මම මේ සසර දුක්වින්ද. නිවන්දකිින්ඩ තිබුණනෙ සුමේද ආපසව උපන්න කාලේ දී පංකර බුදුහාන්දුරුවන් වහන්සේ ලඟින් විවරණ ලබාගත්ත වෙලා වෙදී. එහෙම නොකර මම අසංග කල්පලක්ෂ හතරක් තිස්සෙ මේ සසර ආවේ මැරිමැරි ඉපදදිීඉපද ආවේ මනුෂ්‍යදුකෙන් නිදහස් කරවන්ද. ඒ මග කියල දෙද. එක අවබෝධ කරගණ්ඩයි මම සසර ගමන් කළේ. මේ කාරණය ඔන්වහන්සේ නගර සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා. අදටත් අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ සලකන්නේ වඳන්නේ පුද පූජාවන් කරන්න මොකක් නිසාද. මේ ඉන්න හෝ මේ සූත්‍රදේශනාව ශ්‍රවණය කරන කවුරුහරි ඉන්නවාද. බුදුරජාණන් වහන්සේ සුද්දෝදන මහරජ්ජුරුවන්ගේ පුතාාවවෙච්චි නිසයි අපි බුද්ධ පූජාවතියන්නේ කියලා. පුදු හාමුදුරන්ට පුද පූජා පවත්වන්නේ කිය පූජා කරනය නෑ. උන්වහන්සේ සාක්‍යවන්සේ උපන්න නිසයි පුද පූජා පවත්වන්නේ කියලා ඉන්නවාද. පොයාගන්න මං කියන්නේ එක් කෙනෙක්වත්. එහෙම කරන්නත් නෑ. ඒම නැත්තන් උන්වහන්සේ ලස්සන ශරීරයක් තිබුණු කෙනෙක් නිසා බදුහාමුදුරන් වහන්සේ අපි පියවියහෙන් දැකළ නැතිවුුණට මේ ජීවිතයේ දී සංසාරය දැක්කද නැද්ද දන්නේන මේ ජීවිතයේදී දැකළ නැතිවුණට උන්වහන්සේ පිළිබඳව එක්ක් නිර්මාණකරු සිතුවමට නගල තියනවා බුද්ධ රූපයය බුදුහාමුදුරුවන්ග.ඉ ලස්සනට ඇදලතිෙනවානි ලස්සනට අම්ඹලතියෙනවානි දැක්කාම හිතට සතුටුයි අපි පුද පූජා කරන්නේ වඳින්නන්නේ ගරු කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේ චර ලස්සන කෙනෙක් කියලා. එහෙම මොනවට ද අපි ගරු කරන්නේ පිංලතුන වෙන්න මොකක්වත් නිසානෙමෙයි උන්වහන්සේ මේ ලෝකයේ පහළවනු මනුෂ්‍යයන් අතර පරහිතකාමිත්වය ඉහලින්ම අගේ කොට ක්‍රියාත්මක කිරීම නිසායි. ඒ කාරණය තමයි අතාාගතයන් වහන්සේ මේ සූතරයෙන් අපිට කියන්නේෙත් මොකදද කියන්නේ චත්තාරෝම මේ භික්හවේ පුද්ගලා සන්තෝ සංවිජ්්‍යමානාලූ කස්මිං මේ හාමුදුරුවන් වහන්සේලාට දේශනා කරන්නේ එතන හාමුදුරුවරු පමණක් හිටිය නිසා උන්වහන්සේ භාවිත කරන්නේ බික්හවේ කියන ආමන්ත්‍රණය නැත්තන් උපාසකෝ උපාසකා උපාසිකා කියලන පාවිච්චි කරන්නේ. මහනෙන මේ ලෝකයේ මිනිස්සු කොට්ටාස හතරක් මම දකිනවා. කොහෙත් තින්නේ ඔය කොට්ටාස හතර තමයි ගම්වසයෙන් ගත්තත් පලාාත්වසයෙන් බැලුවත් රටවසයෙන් ලෝකය හැටියට බැලුවත්. ඔොය අත්තු ජීවත්වන කරගම් පිටිය පැත්තෙත් ඉන්න මේ හතර කොට්ටාසයට අයත් අය තමයි. අපේ පවුල්ගත්තම පවුල් අතරත් ඔය කොට්ටා සාතරයට අයත් උදවේතමයි ඉන්නේ. කෞුද මේ හතරගොල්ලො අත්තහිතාය පටිපන්නෝ නො පරහිතාය. ඔන්න එක කොටසා. අහල ඇති වචන ආත්මාර්ථය පරාර්ථය. ආත්මාර්ථ කාමී පරාර්ථකාමී ඔබය වචනක් හලතියෙනවන්නේ ආත්මාර්ථය කල කියන්නෙත් තමාගේ යහපත තමාගේ සතුට තමාගේ සැපය සඳහා පමණක් කටයුතු කිිරිහීම. යමෙක් ඒ අදහසින් කුමන දෙයක් කළත් එක ඇතුළත් වෙන්නේ ආත්මාර්ථය පිණිස කරන දේවල් වසේ. ආපහුකිවොත්තෙම මම යමක් කරන්නේ මගේ යහපත පිණිසනං මගේ සැපත සඳහානං මගේ සතුට පිණිසනම් වෙන කිසි කෙනෙක් ගැන මම් බලන්න මට හෙම ඕමනාවකුත් නෑ බලන්න අනිත්තායට මොනව වුනත්කමක් නෑ මගේ යහපත සිද්ධ වෙනවා නම් මට ලාභයක් ලැබෙනවානම් මට සතුටක් ඇති වෙනවා නං ඒ වෙනුවෙන් කරන කටයුතු ආත්මාර්ථය පිණිස කරන ඒවා. එතකොට පරාර්ථය කියන්න මොකදද තමන් ගැන මුකුත් බලන්න. තමන්ට පාඩු වෙනවාද ලාභ ලැබෙනවාද සැපයක් ලැබෙනවාද දුකක් නිදින ඒවා මුකුත් බලන්න හුදෙක් පරාර්ථය පිණිස. අනුන්ගේ යහපත අනුන්ගේ සැපත, අනුන්ගේ ආරක්ෂාව අනුන්ගේ දියුණුව අනුන්ගේ සුභසාධනය සඳහා පමණක් නං යමක් කරන්න ඒකට කියන්නේ පරාර්ථය. දැන් අංස දෙකක්ම සහ අන්ත දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය සමහරු ඉන්නවා. ආත්මාර්ථකාමී පරාර්ථකාමී නැති ඔක්කොම කරන්නේ තමන්ට තමයි තමන්ඩ තමන්ගේ පවුලයායට තමන්ගේ අයට සියල්ල කරන්න ඉති ඒවාගේ අදදකීම් නැද්දුවේ ඇත්තන්ඩ තියෙනවන් දෙන් සමහර වෙලාවට හරි චෝදනා තියවානේ ගංවතුර සහනාධාර බෙදන්ඩ දුන්නම බෙදලතියන්නේ ගංවතුර පැත්තකවත් නැති අයට ගෙනවා. එම චෝදරයිවානේ එ මොකදේ තමන්ගේ අයි හොයාගෙන බෙදවා. එක්කො තමන්ගේ පාක්ෂිකයෝ එසේ නැත්තන් තමන්ගේ හිතවතුන් පවුලෙවුදවිය ඇසුරු කරණ අයග ඥාතීන් ගංවතුර ගිහිල්ලවත් නෑැයි පැත්තට සහනාධාර බිදන්නෙත් එහෙමයි සමහර වෙලාවට හම වෙලාවකුමම ඊළඟට ඔය සමුෘ්දි සහනාධාර කිය හෙම දින වා කල්පනනා ක ලොබලඩ කොටි එතකොට ඒ පුද්ගලයෝ එහෙම කරන්න මොකක් නිසාද හුදෙක් ආත්මාර්ථය සඳහායි දෙන්නේ අනුන්ට කියලා දෙන්න කාටද තමන්ගේ අයට ඒ ආත්මාර්ථයේ අත්මාර්ථ කාමීකිීවහෙ මයට. තින් බුදුහාදුරණන් වහන්සේ දේශනා කරනවා අත්ත හිතාය පටිපන්නෝ නො පරහිතාය. තමන්ගේ යහපත අභියෘධය සැපත පිණිස කටයුතු කරන ඉන්නවා අනුන්ට මුකුත් උදව්වක් පදව්වක් යහපතක් සැලසිල්ලක් ලාභයක් ගැන නොතකා කටයුතු කරන අය. දෙවැනි කොටස තමයි පරහිතාය පටිපන්නෝ නෝ අත්ත හිතාය අරකි අනි පැත්ත අනුන්ටම ඔක්කොම කරනවා තමන්්ඩ මකුත් කරගන්නේ සහර පවුල්ලල නොන මහත්තුරුත් කියනවා අනේ හාමුදුරන්නේ අපේ මහත්ත ති නුන්ට අනුන්ට අනුන්න මයි ගෙදර දිය ඇහ කරලා වලන්නගේ අපි කනද බොනවද ඉන්නවාද ඇදුමක් තියෙනවද සතුටෙන්ද ඉන්නේ මොනෝක් බලන්නේ අනුන්ටම තවයිතිම එයාගේ වැඩේ පැවිසි අතරම අනුම්වෙනුවෙන් නයිනයක කියලා කියන්න ඇත්තේම කියනවා. ගොඩක් නෝනලතම යෝග කියන්නේ. මොකද නොවනලට අනුන්ට දහ කරන්නේ අන්න දෙන්න නැන. මහත්තුරුන්ට පුළුවන් අපේ සමාජයේ හැටියට. මහත්තුරුවේ නිදහස හදාගෙන තියෙනවා. එනිසා නෝනලහෙම කියනවා. ඇත්ත බලාගෙන යනකොට ගෙදර දරුමල්ලු කන්න කොහොමද දෙන්නෙ කොයි විදිහයටටද ජීවත් එන්නකොම් දේවගෙන එච්චර සරකකිල්ලක්න චරන කෝමට සමාරු සරකිල්ලක්න අනුන්ගේ වැඩම තමයිද. ඒ අයට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ දෙවැනි කණ්ඩායම පරහිතාය පටිපන්නෝ නෝ අත්ත හිතාය. හෙමයි ඉන්නවා ඉඳලත් තියෙනවා. තුන්වෙනි අය, නේවා අත්ත හිතාය්ච පටිපන්නෝ නෝ පරහිතාය දෙකමනේ. තමන්ගේ හපත අභියුෘදිය දිවුණුව සැනසිල්ල සතුට සැපය ඒවගෙන බලන්නෙත් නෑ අනුන් ගැන බලන්නෙත් නෑ ඔහේ ජීවත්වෙන අයිති. හිතන ඒව කරනවා හිතෙන විදිහට ජීවත්වෙනවා. විශේෂයක් නෑ තමුන්ගේ හාපති කියලා තමහර පහින්නව නේද. හිටි තැනමයි. ආර්ථික වසයෙන් බලාපපු හමත් තැන් අවුරුදු දහයක් වෙතර මේ ගමට ඇවිල් ඔයි පවුලිකච්ේ හෙම තමයි යදත් තියෙනවා. කිසි පැත්තකින් දිවුණුවත් ඉදිරි පියවරක් නෑ අනුන්ඩ කරපොදයෙකුත් නෑ. නේවා අත්තහිතාය පටිපන්නෝ නො පරහිතාය. හතරවිනි කොටස තමයි අත්තහිතායච පටිපන්නෝ පරහිතායච. ආත්මාර්ථ සාධනය පිළිබඳුවත් සැලකිලිමත් වෙනවා පරාර්ථසාධනයක් අමතක නොකර. දැන් බුදුහාමුදුරුවන් වහන්සේ මේ හතරගොල්ලෝ තමයි ලෝකේ ජීවත්වෙන බව ඒ අතරි අරම ආරම්බේදී කිව්ව විදිහට ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් බවට පත්වෙන්නේ කවුද ඒ තමයි හතරවෙඩිවට කියපු කියෙනා. ආත්මාර්ථයත් සාදා ගනිමින් පරාර්ථය ඉටු කරන තැනැත්තා. මේ ලෝකයේ මනුෂ්‍යයන් අතර ඔය දෙකම එක වැර එක විදිහට කරපු ඉහලම පුද්ගලයා තමයි ලෞතුරා බදුරජාණන් වහන්සේ. එනිසායි අ වේල්ස් ඉතිහාසතඥා අන්‍යාගමකය වනත් ඔහු කියන්නේ ශ්‍රේෂ්ඨතම මිනිහෙක් හැටියට ඇයි බුදුරජාණන් වහන්සේ බම දකින්නේ කියලා. ඔවුන්ට කරපු දෙයක් නෑ පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට වටන්නේ අදටත් අපි උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්නේ වෙනම් මොකක්වත් නිසානවෙයි උන්වහන්සේ කරපු පරහිතකාමී ක්‍රියාවලිය නිසායි. ආත්මාර්ථයෙන් තොරව පරාර්ථය කරන්න බෑ එනිසා බෝධිසත්වයන් වහන්සේ නමක් ආත්මාර්ථ සාධනය කරගන්නේම පරාර්ථය කරන්නමයි. ඒ අපිට ඉතාම පැහැදිලිෙන තැනක්තමයි මංස්තරල කිව්වේ දීපංකර බුදුහාම් දුරුවන් වහන්සේ ළඟදී පලවෙනි විවරණය ලබාගත්ත තැනදි පුළුවන්කම ලැබුණ නිවං අවබෝධ කරගෙන සසරගමන නිමා කරගන්න. ආත්මාර්ථකාමී පුද්්‍යලෙක් නම් එහෙමතතුමයි. රයින සසට දුකෙන් නිදහස්වා හැබැයි. උන්වහන්සේ කල්පනා කළේ තුමා කල්පනා කළේ සුමේදතාපසයා. මම නිවං අවබෝධ කරගත් ට ලෝකයේ මිනිස්ු දුකෙන් නිදහස් වෙන්නේ. එනිසා මම මංගන ැතු මංගන පමණක් බලන්න නැතුව. මිනිස්ු දුකෙන් නිදහස් කර ගැනීම සඳහාමේ ගමනය අන්ලුවන කියලා ඒකට මොකද කළේ විචිනන්තෝ තදා දක්කින් පටමං දාන පාර්මිං කිලයි පොතේ තියෙන්නේ උන්වහන්සේ කල්පනා කලා මට නිකම්ම ඉදලා අනුම්ම දුකෙෙන් නිදහස් කරවන්ඩ බෑ මුලින් මම දුකෙන් නිදහස් වෙන්ඩුවනෑ. ඒකට මග හොයා ගණ්ඩුව නෑ ඒ මගතමයි සම්මහා සම්බුද්ධත්වය පසක් කර ගැනීමශකලක් ලේසියන් ප්‍රහිීන කිරීම ප්‍රඥා ආලෝකෙප දල්ලවා ගැනීම ක මම කරන්නුවන ලින් න්න අත්මාර්ථය එනිසා එදාහිදලාම බෝධි සම්भाාරපුරන්ඩ පටංගත්තා ආත්මාර්ථ සාධනය පිණිස සමහර අය අදටත් හිතනවා පරාර්ථකාමී පුද්ගලයෝ තමයි හොඳ කියලා. එම හිතෙනොනේ. ආත්මාර්ථකාමී අය නරකයි එමිනිියම ආත්මාර්ථකාමියය අපේ පවුලෙ තමයි කියලා කියනනේ එක ඇන ප්‍රතික්ෂේභ කරනවා. පරාර්ථකාමියය හොඳයි කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ එකක් අතහැරල අනිත් එක කරන කියෙන හොඳයි ගීවේ නෑ. ආත්මාර්තය මිදිල පරාර්ථය සාධන පුද්ගලයා හොඳයිකි වෙත් නෑ. පරාර්ථයෙන් මිදිල ආත්මාර්ථය පමණක් සාධනය කරනෙනා හොඳයිකි වෙත් නෑ. උන්වහන්සේ ප්‍රසස්ථයි කියලා කියන්නේ ආත්මාර්ථය හා පරාර්ථය කියෙන දෙකම කරන කෙනා. එතිෙන්දී, පලවනියම්ම කර්ඩෝ නැන මොකද ආත්මාර්ථ සාධනය බුද්ධෝහං බෝධ ඉස්සාමී මුත්තෝහං මෝචයේ පරේ එමනි තියෙන්න්නේ මුලින්ම මම බුද්ධත්වය අවබෝධ කරගණ්ඩෝන ඊට පස්සේ අනිත් අයව දුකින් නිදහස් කරන්න්ඩෝන ආත්මාර්ථය සහ පරාර්ථය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාටත් පුරුදු පුහුණු කළේ එකමයි ුද්දස්රාවකයන් කිවවාම ඔ ඇත්තුොත් බුද්ධස්රාවක ගණයට වැටින්නේ එනිසා අපිටත් තුන් වවහන්සේ උගන්නනවා ආත්මාර්ථ සාධනයට පමණක් තමන්ගේ ජීවිත කාලයේ යොදන්ඩේ පා එතකොට ඔබට ගොඩාක් හානිකරදේවල් සිද්ධ වෙනවා දැනුනෙ නැති වුණට මොනවදී ආත්මාර්ථය ගැන පමණක් ට යුතු කිරීමට යාම නිසා තමයි මිනිස්සු ලෝකයේ අපරාධවලට යොම් වෙන්නේ. දුරාචාරකං කරන්නේ අකටයුතුකම්වල නිරත වෙන්නේ පාප සහගත ක්‍රියාවල නිරත වෙන්නේ. හොයල බලන්ඩ කොමේ ලෝකයේ අපරාධ කරන මිනිස්සු. වර්ග කරලතිය නොසුලු අපරාධ මහා පරිමාන අපරාධි කියලා ඒව නීතියට හුදාගණ්ඩුවෝන හිදන අපරාධ අපරාධයක්ම තමයි ඒ අපරාධ කරන අය මොකට ද අපරාධ කරන්නේ අපරාධ කරන්නේ ආත්මාර්ථය පිණිස ආත්මාර්ථ කාමී පුද්ගලයෝ කිය නෙමයට තමයි මේ රටේ තවමත්තිවා සමහර පවුල්ලොල තාත්තල අපි දන්න තාත්තලා ඉන්නවා එකකයි මං මේ කාරණය කියන්නේ ඔය තුජීවත්වන ප්‍රදේශවලත් ඇති. මේ රටේ විතරක් නෙවෙේ වෙන රටවලත් එහෙමයි ඉන්නවා. මද්‍රව්‍යවලට ඇබ්බැහහිවෙල්ලා පුරුදුවෙල්ලා යොමුවෙච්චි තාත්තලා ඉන්නවා ගෙදර දරුවෝ බඩගින්නේ වේලෙනවා. ඉස්කෝලට යන්ඩ ඉගෙනගන්ඩ පොතත්්පතක්රන් දෙන්න තරන් හිතක් නෑ. ඇඳුමක් අරන් දෙෙන්නේෙ නෑ ඉන්න පැල්පතක හැබැයි උදේඉඳල හැන්දවෙනකං වැඩ කරලා. මහංස වෙලා කියක්කරි හොයා ගන්නවා ඒකෙන් තමන්ගේ අවශ්‍යතාවය හැටියට මද්‍රවේ දිකක් පාවිච්චි කරනවා ච්චරයි. මේ ආත්මාර්ථකාමී පුද්ගලයෝ. ඒ මිනිස්සු ඊට පස්සේෙුම එන්න මොකක්ද. දුරාචාරකං වලට සල්ලි හොයාගන්්ඩ විදිහක් නැතියනකොට මොකද හැමදාම එහම යොදවන්ඩ බෑ එතකොට කරන්නේ දුරාචාරකං කරනවා. ඒ දුරාචාරකං කිරීමට යාම නිසා ඔහු හැම පැත්තකින්ම පිරිහෙනවා විනාසයට යනවා ඔහු විතරක් නෙමෙයි ඔහුගේ පවුලයා ඇත්තෙක්. මේ කෝවි දහනමය වසංගතය අපිට ප්‍රත්‍යක්ෂ කරපු කරුණු ගොඩක් තියෙනවායින් එකක් මේ වෙලා විදි මතක් කරන්න කැමැති ඒතමයි. අපි එක්කෙනෙකුගේ හැසිරීම ක්‍රියාකාරකම මොන්න තරම් පිරිසකට බලපානවද කිය එක දැන් පසක් වෙලා නැද්ද මෙච්චර කල්ලන් ගඩන් ගඇත්තෙන ඉතින් මංකෑවාම බියවාමමකද ටෝන විදිහ ගමම් බිමන්ගේ හම කාටවත්වය නමාරු මොකක්ද වියදන් කරන්නේ මමන හරගන්න මමනේ හොමන අප හිුතුවේ හැබැයි දැන්තේරෙනවනේද. එක්කෙනෙකුගේ හැසිරීම නොමනා හැසිරීම විශේෂයෙන් ගත්තාම මුල්ලු මහත් සමාජයටම බලපාන බව. ඕකම තමයි සිද්ධ වෙන්නේ. එනිසා ආත්මාර්ථකාමී වීම, හම නරකයි භයානකයි දුක්කදායකයි මේ පිළිබඳව විශාල වසයෙන් පර්යේෂණ කරපු පර්යේෂක තමයි මේ ඇමරිකාවේ සමාජ විද්‍යාශනවරය ඔස්කා ලෙවිස් කියන කෙඩා ඔහු ලෝකෙට සංකල්පයක් ඉදිරිපත් කළ දුගී භවය සංස්කෘතිය කියලා ඔහු පරයේෂණ කරලා දුගීභවේ සංස්කෘතිය කියලා ඔහු ඒගේ සඳහන් කරනවා යං පවුලක වැඩි හිටියෝ දෙන්නා අම් අයිතාත්තයි දුප්පත් නං ඒ දුප්පත් නිසා ඔවුන් ටිකකාලයක් ඒ දිලිදුකම තුළ ඉඳගෙන කරන කියන ක්‍රියාකලාපය පවුලට බලපාන හැටි සහස් සමාජයට බලපාන හැට එක තමයි දුගී භවේ සංකල්පය කියෙනකින් ඔහු අනාාවරණය කළේ ඔහු කියනවා එහෙම ටිකකාලයක් ජීවත් වෙනකොට නිසි ආහාරපාන නොලැබෙනවා පවුලයායට. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. මන්ද පෝෂණයෙන් පෙළින්ට ගන්නවා. පාසැල් හැරයනවා. ළමයි අපචාර ක්‍රියාවලට යොමු වෙනවා. ඒ වගේම සමාජයෙන් ඒ ඇත්තු කොංවෙනවා. ඇතැම්වෙෙලාවට දඬුවන් ලබනවා. ඒ විතරක් නෙවෙේ සාරධර්ම බිඳවැටෙනවා. ඔය විදිහේ කරුණු දා හතරක් මේ සමාජවිද්‍යාච්ච්‍ය අවස්කාලෙවිස් ඉදිරිපත් කරනවා දුගී භවේ සංකල්පය සංස්කෘතිය යටති. ුදුරජාණන් වහන්සේ අවුරුදු දෙදහස් ගානකට කලින් මේක තම යනාවරණය කරීමේ සික්කා පද සූත්‍රෙන්. ඕනෑම කෙනෙක් ආත්මාර්ථකාමී පුද්ගලය පමණක් ව නොත්මොකද වෙන්නේ. අපි අතර සහ සම්බන්ධතාවයන් තියෙන අපි කාටවත් අනියම ජීවත්වෙඩ බෑ ීත් වෙච්චි අයත්නෑ ඒ නිසා මම ආත්මාර්ථකාමී උද්ල පමණක් වෙනවා කියලා කියන්නේ. මම ඒ වෙනුවෙන් නිරත වෙන සියල්ලු ක්‍රියාකාරකම්වල බලපෑම අනිකුත් සමාජයට නර්රක විදියට විඳින්ද වෙනවා. ඔය අදටත් අපි ආණ්ඩු මාර වුනත් කතා කරනවාන වනගහනය විනාස කිරීම ගැන. රටකට තියෙන වටිනා සම්පත් වලින් එකක් තමයි වනගහනය. ගස්කොං ටික දැ එන එන හැම ආණ්ඩුවකම කවුරු හරි මැති අමැතිවරයෙක් දෙන්නෙ කොය වැඩේ කරලානි කරනවානි අදටත්තෙමනි දැ අද උදෙත් ප්‍රවෘතියවලට ඔන්න වාර්තා කළ අක්කර සියගණනක් දෝසර් කරනවා කිය ගස්කොලන් ඉසල්ල කපලදාලා කියලා එතකොට මොකොටද මේ කරන්නේ රට සමෘධිමත් කරන්නද ජනතාව දුකෙන්නි දහස් කරන්නද දුප්පත්කමෙන් මුදවාලීමටද නෑ හොයාගෙන යනකොට මෙන්න මේ කියන එක් කෙනෙ වුගේ දෙන්න ඔුගුගේ වෙන්න පුොළුවන් සමහරලාවට හුදු ආත්මාර්ථකාමී බව නිසා මේ පටක් සතුව තියන ජනතාවට අයිති උරුමකම් විනාස කරන්න මොකත් නිසාද ර්ී විවිධ ක්‍රමවලින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හුදෙක් ආත්මාර්ථකාමී නම් කෙනෙක් ඔහු වටින පුද්්‍යලයෙක් නෙවෙයි නොවටිනා කෙනෙක් හුදෙක් පරාර්ථකාමී නං ඒත් වටින කෙනෙක් නෙමයි නොටි කෙනෙක් යතු හිැකිියන්ඩුව නෑනේ ආත්මාර්ථමී නොවීම පරාර්ථකාමී නොවම ගැන කෝමටත්වටින් තකොට හතරවෙනිවට සඳහන් කරපු අත්තහිතාච පටිපන්නෝ පරහිතාය්ච කියන පුද්ගලයා තමයි ශ්‍රේෂ්ටත්වයට පත්වෙන්නේ. තැන් අපිට තියෙන ප්‍රශ්නය කොහොමද අපි පරාර්ථය සිද්ධ කරන්න. ගොඩක් ගැටලුව තියන්නේ අපි හිතන්න ඕන මම මගේ ජීවිත කාලේ සිද්ධ කරගෙන තියෙන්නේ හුදෙක් ආත්මාර්ථය සඳහා පමණක් වන දේවල්ද පරාර්ථය සඳහා වන දේවල් මම කරලා නැද්ද එසේ කරලා නැත්තංරර්ථ යට හේතුවන දේවල්ලල දැන්මත් නිරතවෙන්නට නැත්තන් ඔට වටිනක මක් නෑ. මංගේකයි සඳහන් කළේ දැංර මේ ලැයිස්වේ ඔබ ලියලා තියන මේ අම්මලගේ තාත්තලගේ නංයි ලියලතිෙන්නේ. පිං අනු මෝදන් කරන්න කියලා අභහාවක් ප්‍රාප්ත වෙච්චි අම්මලා තාත්තලා ඇයි අපි සිහිපත් කරන්නේ සිහිපත් කරන්නේ පිංලතුන අම්මලා තාත්තලා කියන මේ. ම ඒගොල්ලු ශ්‍රේෂ්ඨ පුද්ගලි ක ගරු තනතුරක්නේ මමාතෘත්තය පිතුරුත්තුව කියන එක. ඒගොල්ලු පරාර්ථය කළේ නැද්ද කළ සමහරයි කියනවා අපි ඉති විපෘදධනය අපිට ඕනවට අම්මට තාත්තර ඕන හිදන. එමතුම යන්නේ හැබැයි ඒ දෙන්නට ඕන විදියට උපන්නනන් එඒදන්නට තිබුණන අපිවා අතහරලදාත් සමහර ඉන්න අතහරලදා එක්කො අරලදාාන වනැත් මැහෙදාරිවා හැබැයි අම්මලා තාත්තල ආත්මාර්ථය වගේම පරාර්ථයක් සැලකවා එනිසා තමයි තථගතයන් වහන්සේ දේශනා කරන්නේ බහුකාරා බික්හවේ මාතා පිතුරුව ත්් ධරකානන් කියලා දරුවන්ඩ අම්මතාත් බොහෝ උපකාර ඇත්තෝය කියලා. අද ඔ ඇත්තොහොම ලස්සන ජීවිතයක් ගොඩනගාගන හදාගෙන ඉන්නේ. අම්මතාත්තා පරාර්ථය කළ නිසා. ආරාධන කලේ නෑ අපට ඇවිල් මවකුසේ පිලිසිඳ ගණ්ඩ කියලා. පිලිසිඳ ගත්තනෙ. එතන ඉදලාම දහමාසයක්කෝ අවම හත්මාසයක් මවකුස තුළ වැඩෙනකන් අපිට උපස්ථාන කළේ නැද්ද කළා අම්ම ගත්ත හුස්මටිකෙන් අපි ජීවත් වනා අම්ම ගත්තා ආහාරපානුවලු ඕජෝගුණය උරාගෙන අපේ මේ ශරීරකූඩුව වර්ධනය කරගත්තා අම්මගේ තාත්තාගේ සිතුම් පැතුම් අපේ හිතට කාන්දුනා හැඩරුව ගුණ ඔක්කොමා අපට ලැබුණ ඉතින් උපන්නට පස්සේ අඩුමතරමේ අම්මා මගේ රූපය වෑහෙනවා දරුවට කිරිදෙඩ ග ොත්ත එහෙම කියලා නැත්තුව නම් මොකද වෙන්නේ කිරි දෙනකොට අම්මගේ රූපය වෑහෙනවා තමයි. හැබැයි එහෙම හිතලා ආත්මාර්ථකාමී වෙලා දරුවට කිරිටික නොදී හිටියන අද අපි කවුරුවත් නෑහෙ ව එතනයි පරහිතකාමී බවයන්නේ එතන්න ඉදලා ඉවරයක් රේණය අපි ගියමුකුල්ලු කුමහත් වෙල හැදිල වැඩිලා දීග දුන්න කියලා ගෑනුලමයිනම් ඉවර දෙවැඩ නෑ හිට පස්සේ එතන ඉදලා මොකද කරන්නේ එයාගේ දරුවත් හදන්න බල්. ඒයාගේ දරුව රැකග්ඩ ෝන පෝසනය කරන්න ඕන ස්කෝලෝලට ගෙිණන්න න උගන්නන්ට මහන්සුවෙන්න්න න එවත් කරන්න ඕන මැරණගම් කරනවා. ඒ තමයි හැටිය. ඒ නිසයි වටිනාකම මෙන්න අම්මලට තාත්තලට බදු හාමුදුරන් වහන්සේ මේ අම්ම තාත්ත දෙන්න මහා බ්‍රහ්මය වගේ සලකණ්ඩකිවේකයි. ආහුනේයේ පාහුනේය අංජඩිකරණී ආදී. ගරු සම්මානනයට පාත්‍ර වියයුතු උත්තමයන් ක කියලාලබුදු හා මුදුරුවන් වහන්සේදේශනා කළේ එනිසයි. එම නම් පින්වතුනි අපි හිතට ගණඩෝනදේ තමයි මැරෙන්ඩ කලින් ආත්මාර්ථ සාධනය සඳහා සියල්ලම කරගන්නෙ නැතුව තමන් සතු යමක්තියෙනවානං එයින් දැනුමෙන් වඩ පුළුවන්, දන සම්පත්වලින් වඩ පුළුවන්, ස්‍රමයෙන් වඩ පුළුවන්. අවවාද අනුසාසනාදීමෙන් විය හැකි පරාර්ථ සාධනය සඳහත් යොමුුවෙන්ඩ ඔබට වටිනාකමක් වෙනවා. ඔබ දුරාචාරයෙන් මිදෙනවා. සදාචාර සම්පන්න ගුණගරුකු උත්තයෙකුගේ තත්වයට වැටෙනවා. සතුටෙන් ජීවත්වෙන්ඩ පුළුවන්. ආරක්ෂාව තියෙනවා එතකොට මෙලවජීවිතයත් යහපත් පරලෝජීවිතේ සුගතිගාමී වෙනවා. එහෙමයට තමයි ලෝකාවබෝධය ලබන්්ඩ නිවන් පසක්කරගණ්ඩ පුළුවන්කම ලැබෙන්නේ. ඒ ශක්තිය ඒ වාසනාව පින්වත් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ සූත්‍ර දේශනාවෙන් කරන්නේ. අදදව්‍ය මේ සූත්‍රදේශනාව සඳහා දායකත්වය දරන්නේ කරගම්පිටිය පදිංචි ශ්‍රීනාාත් ප්‍රනාාන්දු මහත්මා සහ බල්ලවත්ේ ප ජින්ති තිිලක් ප්‍රනාාන්දු මාහත්මමා කියන මේ පුතනුවන් දෙපල ලේලිවරුම් දෙදෙන සහ මුණුපුරං එකතු කරගෙන. ඒය ඇතුෝ බලාපොරොත්තු ෙනවා වසර විසි අටකට පෙර පරලෝ සැපත් මසි ප්‍රනාාන්දු මැතිනිය වසර විසි හතරකට පෙර පරලෝ සැපත් ලයිනල් ප්‍රනාන්දුු මැතිතුමා කියන මේ මවපිය දෙපලත් මයිකල් ප්‍රනාාන්දු සහ ශලි රාජපක්ෂ දෙපලටත් මෙසි ප්‍රාන්ද මනියන්ට. මේල්තුන් පින්කම සිද්ධ කරගත් අවස්ථාවේදී ඒ ශ්‍රේෂ්්‍ර වූ මෑනියන් වොහන්සේලා පියානන් නොහන්සේලා ඇතුළු ජන්මාන්තර ගතවෙෙන්ඩ දරු සියලු දෙදනා සිහි පත් කර ලපින් අනු මෝදං කරමු ඒ ඇත්තු දුකින් මිදෙත්වා සැපේෙන් සැපේඩ පැමිණෙත්තුවා සංසාර දුකින් මෙතරෝ ලබන අමා මහනිවනින් සැනසෙත්තුවා කියන ප්‍රාර්ථනාවෙන්. ඒ වගේම මේ ධර්මස්්‍රවණය කරන ලංකාවාසිී ලෝකෝවාසිී සියලු දෙනාටම. කායික මානසික නීරෝගී භාවේ සැලසේවා, සියලු යහපත උදාවේවා මේ දරුණු වසංගත තත්ේ ඔබජීවත්වන හල සීමාව කොට්ටුවත් ලංන්නොවේවා. මේ උවදුරු තත්ත්වයන් අපේ රටෙන් විශේෂෙන්ම අත්මිදේවා, අපි හැම දෙනාටම සවතුට සෞභාග්‍ය උදාවේවා. ඒවගේම පානුදුරේ අරේදම ස්වාමෙන්න් වහන්සේ. ේ දිය ප ස්වාම හන් ස තුළ පවත්තුව දාලසිල ස්වාමෙන් ොහ සේලාටත් ඔබටත් අපටත් සමස්තලෝකවාසිී සියලු දෙනට සසරදුකින් නෙ දහස්වලබන උතුම්ම නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථන වැැති කර ගඩ. ආක සටහාච බුම්මට හ දේවානාග මහිද්දිික පഞන්තගන දත්වවා චරන්රක් හන්තුසාසන. ఆక සdhaचබుම්මටహදවානාග මහිද్ధిका punyantang anumu ditवा ciranරhanතු දశන ఆక සహचබుම්මට హදවානාග මහිද్ధిका punyaang anumudhitwa ciranrakhanතුుතුwangສදාత